දැන් බලමු බඳුන්ගත ශාකයක් කප්පාදු කිරීම. කප්පාදු කිරීම කතා කිරීමේදී බඳුන්ගත ශාකයක මුල සිටම අතන කප්පාදු සිද්ධ වෙන්න ඕන. ඒ අධියර කීපයකින්. ඒ අධියර කීපයකින් සිද්ධ වෙච්ච පළයක් මේක දැන් සාමාන්‍ය වර්ධන වී තියෙන පළයක් මේකේ පළදාව ලැබෙනවා. ඉතින් මේ ශාකයේ අපි ඊළඟ කප්පාදුව කොහොමද කරන්න කියලාත් බලමු. මොකද දැන් ශාකයේ උස උස සීමා කර ගන්න ඕන විශේෂයෙන්ම. මොකද බඳුනක හිටවල තියෙන පළයක් ගොඩක් උස ගියොත් එම් බඳුන මේ ඌලඟට වාගේ දෙයකට ඔරොත් දීමේ ශක්තිය අඩු වෙනවා. ඒ නිසා වැටෙන ප්‍රසතිය වැඩි. ඒ නිසා ඒක වලකවා ගන්න අපි ශාකයේ උස සීමා කර ගන්න ඕන. උස සීමා කරගෙන ඊට පස්සේ අපිට අභ්‍යන්තරයේ තියෙන අතු ශාකයට හැම වෙලාවෙම හිරු එළිය වෙන්න විදියට ඉවත් කර ගන්න සිද්ධ වෙනවා. මේක නම් ඇත්තට අපි බද්ධ කිරීම කප්පදු කිරීම සිදු කර තියෙන පළයක් නිසා මේකේ ඉවත් කිරීමට තියෙන අතු ප්‍රමාණය අඩුයි. ඉතින් අපි බලමු මේකේ අභ්‍යන්තරයේ තියෙන අතු මොනවද ඉවත් කරගන්නේ කියලා.